දූෂණය වංශාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 298 වැනි ටෙලිවැකිය. අද අපහරි අපූරු හෙලිදරවක් කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඔබ දන්නවා මේ රටේ දැවෙන ප්‍රධානතම ප්‍රශ්නේ තියෙන්නේ ආර්ථිකය ඇතුලේ කියලා. කුසගින්න, මන්දපෝෂණය, විරකියාව, වෘත්තිකයින් රට අතහැර යාම, ඖෂධ හිඟය මිල ඉහළ යාම, උපකරණ කැඩීම, වතුර, ලයිට් බිල් ආදී දහස්කුත් එකක් ප්‍රශ්නත් එක්ක බදුත් ගෙවලා මිනිස්සු ඉන්නේ එල්ලෙන්න ලණුවක් ගන්නවත් සල්ලි නැති ගානට. එහෙව් අවස්ථාවක තමයි ජෙරොම් ලකර්ලියට එන්නේ. නතාෂයි බ්‍රූනෝවයි සිරගත කරන්නේ. ඒ අස්සේ සමහර මාධ්‍යවල ප්‍රධානම මාතෘකාව සුදු වෙන්න ගාන ක්‍රීම් එක. උදේ හවස මේ ඉහළ යන පහළ යන ඩොලරය කොහේ ගියත් අඩු වෙන්නේ නැති භාණ්ඩ මිලක් තියෙන රටක් බවට පත් වෙලා. ඒ ප්‍රශ්නයත් යට යවමින් දැන් ඔය තවත් අලුත් ප්‍රශ්නයක් එළියට ඇවිල්ලා. ඒ මේ කුරුන්දි විහාර ප්‍රශ්නේ. ජනපති රනිල් හා පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංගත් දෙමළ ජාතික සන්ධානයත් අතර ඇතිවුණු වාද විවාදේ. දැන් මේ මුලින්ම මෙන්න මේක හොඳට තේරුම් ගන්න. ජනපතිගේ සාකච්ඡා බොහෝ විට මාධ්‍යට නිකුත් කරන්නේ ජනාධිපති මාධ්‍යංශයෙන්. හොඳේ විශේෂයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇතුලේ සාකච්ඡා ආවරණය කරන්නෙම ජනාධිපති මාධ්‍යංශයෙන්. එයාලම වීඩියෝ කරලා එයාලම සංස්කරණය කරලා එයාලම තමයි පිටපතත් එක්ක අපේ මාධ්‍ය ආයතන වලට එවන්නේ. හරිද? ඊට පස්සෙ තමයි අපි ඒවා විකාශය කරන්නේ. දැන් මේ පසුගිය දා ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබුණ දෙමළ සන්ධානයේ ජනපති සහ පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග අතර සාකච්ඡාව පටිගත කරලා තියෙන්නේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ වෙන්න ඕනේ නේද? අහලා බලන්නකෝ එදා මේ වෙච්ච කතාව. අන්නිමුරිප්පු ලෑන්ඩ් එකේ 229 ඒකර්ස් ජූන් 31 ඉස්සලා ඇමතුමාත් පොරොන්දුනා, ජෙනරල් තුමාත් පොරොන්දුනා ඒකෙන් ඉස්සලා ලියුම් දෙන්නන් කියලා. ඒකට තව දීලා නැහැ. It's very difficult for me to withdraw a letter because it will be a big issue then. There is cabinet policy. You follow cabinet policy. Whether there is issue or not is for us to decide. No? So next time you say you can't carry the national policy out because there will be an issue. අක්කර කීයක් ඕනේද? දැනට 72ක් තියෙනවා. අපි තව 270 ගණක් ඉල්ලලා තියෙනවා සර්. ඉතින් ඔයගොල්ලෝ අක්කර 275ක් ගත්තොත් මේ විහාරේ මහ විහාරයටත් වඩා ලොකුයි. ඒක තමයි සර් අපි. ඉතින් මං අහන්නේ මහ විහාරෙයි ජේතවනාරාමයයි අබේගිරි ඔක්කොම දාලා අක්කර 100ක් නැහැ. දැන් මට කියන්නේ ඊට වඩා විශාල විහාරයක්ද? නැහැ සර් මේකයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මේ පැත්තේ ගවේෂණය කළ අවුරුදු දෙකක් ඒගොල්ලෝ identify කරලා තියෙනවා. අපිට පුළුවන් ආපහු ගිහලා ඔබතුමා මට ඉතිහාසය උගන්වනවා නැත්නම් මං ඔබතුමාට ඉතිහාසය උගන්වනවා. කවුද කරන්නේ? දැන් පුදුමේ කියන්නේ මෙතරම් වටින සාකච්ඡාවක් අපට එව්වෙත් නැහැ. හරිද? පෞද්ගලික නාලිකාවලට යවලත් නැහැ. අපි ඒ ගැනත් හොයලා බැලුවා. හොයලා බැලුවාම මේ අනිත් ඔය සමහර පෞද්ගලික මාධ්‍ය ආයතනත් මේ ප්‍රවෘත්ති අරගෙන තියෙන්නේ නැත්නම් මේ නිවුස් ක්ලිප් එක අරන් තියෙන්නේ සමාජ මාධ්‍යෙන්. ඒ කියන්නේ ඉස්සෙල්ලාම මේක සමාජ මාධ්‍යයට තමයි දීලා තියෙන්නේ. හොඳද? ඒ සමාජ මාධ්‍යෙන් අරන් තමයි පෞද්ගලික ආයතන මේ ක්ලිප් එක විකාශය කළේ. හොඳේ. දැන් ජනපති මාධ්‍යංශයට නේද දැන් මේ රටේ ප්‍රධාන විද්‍යුත් මාධ්‍යයට වඩා සමාජ මාධ්‍ය ලොකු වෙලාද නේද? මේ ඉල්ලන්න හදන සමාජ මාධ්‍ය නියාමනය කරන්න හදනවා නේද? එතන ප්‍රශ්නයක් තියෙනවා නේ මොකක් හරි. දැන් අද වන විට මේ සංවාදයේ ලැව් ගින්නක් වගේ පැතිර යනවා. කුරුන්දි විහාරයේ පුරාවිද්‍යාත්මක වටිනාකම ඇති ඉඩම් අක්කර ගණන දැන් මේ බුද්ධාගමට එරෙහි දෙමළ මිනිසුන්ගේ මාතෘකාවක් බවට පරිවර්තනය කරගනිමින් ඉන්නවා නේද? සුමන්තිරන්ලා සිංහල බෞද්ධ වෙහෙර විහාරවල ඉඩම් අල්ලගන්ට දරන උත්සාහයක් බව පෙන්වන්න විවිධ කතා දැන් කර්ලියට ඇවිල්ලා. හරිද? දැන් එක්සත් ජාතික පක්ෂ උපනායක අකිලත් කියලා තියෙනවා විපක්ෂයට ප්‍රශ්න නැති නිසා පුරාවිද්‍යාව ඇදගෙන ප්‍රශ්න හදනවා කියලා. දැන් එහෙම හදන්න හරි කතා කරන්න හරි මේ මාතෘකාව කවුද එළියට දැම්මේ? ජනාධිපති මාධ්‍යංශයෙන් එපා එළියට දාන්න නේද? දැන් මේ විදිහේ ප්‍රශ්නයක් හදන්න මේ කතාව එළියට දැම්මේ ජනාධිපති මාධ්‍ය අංශය විය යුතුමයි නේද? මුළු සාකච්ඡාවේම මේ කොටස විතරක් එළියට දැම්මේ ඇයි? ඒකත් ඇයි කවදාවත්ම නැතුව
සමාජ මාධ්‍යට දීලා තියෙන්නේ නේද? සමාජ මාධ්‍යට දීලා මේ වෛරල් කරන්නේ. ආ මේ වීඩියෝව සමාජ මාධ්‍යට මුදා හැරීම හරහා අපේක්ෂා කළේ කුමක්ද? ජනාධිපති උද්දච්චයි කියන්ටද? ජනාධිපති මහාචාර්ය අනුර මනතුංගටත් වඩා පුරාවිද්‍යාව, බුද්ධාගම, බෞද්ධ සාහිත්‍ය, ඉතිහාසය, ධර්මයේ එහෙම දන්න එකම තැනැත්තා කියලා පෙන්වන්නද? එහෙමත් නැත්නම් මෙන්න මේ සුමන්තිරන්ලා කුරුන්දි විහාරයේ වටා ඉඩම් ඉල්ලනවා. ආන් ඒ පණිවිඩයේ සමාජගත කරලා ඒකට එරෙහි සමාජ මතයක් හදලා ඒක යටගහලා දාන්නද නේද? මහාචාර්ය මැදගොඩ අබේතිස්ස හාමුදුරුව එහෙමත් මේ කතාව ඇහිච්ච සනින් අරගෙන වහා වහා මහානායක හිමිවරුන් කරා වැඩියනේ නේද? කොහොම වුණත් දැන් ජනාධිපති මාධ්‍යංශයේ මේ ලොක්කු ටිකගේ වැඩ නිසා ඔන්න දැන් තවත් මාතෘකාවක් එළියට ආවා. මොකද්ද? කුරුන්දි විහාර භූමිය. හරිද? බේරගන්න දිවි හිමියෙන් දෙමළ සන්දාන්ට විරුද්ධව සටන් කළ යුතුයි කියලා දැන් හිමින් ඔන්න තව මතයක් නිර්මාණය වෙනවා. සමහරක් වෙලාවට මේ කොටසම සමාජ මාධ්‍යයට දීපු ජනාධිපති මාධ්‍යංශයේ කාගේ හෝ තවත් යටි අරමුණක් එහෙමත් තියෙන්න පුළුවන්. හොඳේ, ඒ කියන්නේ දැක්කනේ රනිල්ගේ කතාව, මහ විහාරයටත් වඩා ලොකු ඉඩමක් මේ මොකටයි කුරුන්දි විහාරයට නේද? මිනිහා සත්ත පහකටවත් ඓතිහාසික පුරාවිද්‍යා වටිනාකම් සලකන්නේ නැතිව දැක්කද සුමන්තිරලා කියපු ගමන් ඒක දෙන්න කිව්වා නේද? දැන් ඉතින් ආයේ මෙරට මේ බෞද්ධ විහාර බේර ගන්න නම් රාජපක්ෂලම තමයි අප්පා එන්ටෝනි කියලා නේද? ආන් ඒ මතේ සමාජගත කරන අරමුණින් මේ වීඩියෝව දැම්ම වෙන්නත් පුළුවන්. හොඳේ, අපි කියන්නේ එමමයි කියලා. දැම්ම වෙන්නත් පුළුවන්. හොඳේ. ඔව්. දැන් කොහොම වුණත් ජනපති රනිල්ටත් එකක් කියන්න ඕනේ. මේ හිතූ හිතූ ආකාරයට රටේ ඉඩකඩම් අරයට මෙයාට දෙන්න. ආ ඒවා මේ කැබිනට්ුවේ බූදල් එහෙම නෙමෙයි. ඔහෙලා රටේ බාරකාරින් මිස අයිතිකාරින් නෙවෙයි. හොඳේ. ජනපති සියල්ලදත් මේ උද්දච්ච කමෙන් පෙළෙන තැනැත්තෙක් කියලා හෝ නැත්තම් දෙමළ සන්දාන පදේටමයි නටන්නේ කියලා පෙන්වන්න හෝ නේද? ඔය දෙකෙන් කොයි එක හරි නැත්තම් දෙකම වෙන්න පුළුවන්. ඉල්ලන කිසිවක් එහෙම නැත්තම් දෙමළ සන්දානයට දෙන්නේ නැති වෙන්න මේක සමාජගත කරන්න හදනවා වෙන්නත් පුළුවන්. ඔය කියන කාරණාවලින් මොකක් හෝ අරමුණු කරගෙන තමයි මේ වීඩියෝව සමාජගත කළේ කියන එක අපි මතක තියාගමු කියලා අද ටෙලිවැකියෙන් ඉල්ලනවා. ඒ නිසා මහපාරේ මරා ගන්න, හරිද, කුරුන්දි විහාරයේ ළඟ මරා ගන්න, බුද්ධඝම තියෙන්නේ බෞද්ධ ධර්මයේ තියෙන්නේ මරා ගන්නට නෙවෙයි කියන එකත් මතක තියාගෙන ඔය හුඟාක් දේවල් එහෙම ඔය කියපු පළියට දෙන්නෙත් නෑ. ඒව මාතෘකා හැටියට කරලියට ගෙනල්ලා සමාජගත කරලා සමාජයේ කුලප්පු කරන්න ගාන ගේම් ගැන මීට ඉස්සෙල්ලත් අපි කියලා තියෙනවා. හරිද? ආන් ඒක තේරුම් ගමුකෝ. ඒක හරි ලේසියිනේ තේරුම් ගන්නට නේද? ආවරණය කළෙත් ජනාධිපති මාධ්‍ය අංශය නම්. වෙන මාධ්‍යවලට එතනට යන්නත් බැරි නම්. වෙනදා මේක දෙන්නේ මේ රටේ විද්‍යුත් මාධ්‍යවලට දීලා ඊට පස්සේ සමාජ මාධ්‍යයටත් දෙනවා ඇති. පළවෙනි වතාවට විද්‍යුත් මාධ්‍යවලට නොදී සමාජ මාධ්‍යවලට විතරක් නම් දුන්නේ. මොකක් හෝ ගේම් එකක් තියෙනවා නේද? ආන් ඒක තේරුම් ගමු කියලා අද ටෙලිවැකිය ඔබට ආරාධනා කරනවා.